නාරහේන් පිට පොලිස් ස්ථානයේ නවීකරණය කළ භෝජනාගාරය හා කායවර්ධන මධ්‍යස්ථානයේ විවෘත කිරීමේ අවස්ථාවට එක්වීමෙන් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. පොලිස් ප්‍රතිදේශබන්දු තෙන්කෝන් මහතා මෙන්ම උසස් පොලිස් නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. මෙතෙක් රථවාහන රාජකාරි සඳහා ලබා දුන්න බටා මුදල දෙගුණටත් වැඩිය පොලිස් කොස්තාපල්වරයෙකුට මෙතෙක් කලක් මාසික රථවාහන ලබා ගැනීමෙන් ලැබුණු රුපියල් 1600ක දීමනාව රුපියල් 6000 දක්වා වැඩි කරලා තියෙනවා. මේ රටේ මහජනතාව පොලිස් නිලධාරීන්ව දකින්නේ මහපාරේදී උද්ඝෝෂණයක් වෙලාවට, එහෙම නැත්නම් ගැටලුවක් වෙලාවට මේ මහපාරේ ඇවිල්ලා රාජකාරි කරනවා විතරයි. ඔවුන්ගේ රාජකාරි පිටුපස ඔවුන්ගේ ගෙවෙන ජීවිතවල, තරුණ නිලධාරීන්ගේ ජීවිතවල නොපෙනෙන කතාවක් තියෙනවා. ඒට අවශ්‍ය කරන සුභසාදේස ඔවුන්ගේ යහපැවැත්ම වෙනුවෙන් අවශ්‍ය පියවර ගැනීම පොලිසියේ වත්වම් භාරකරුවන් වන අපේ වගකීම. අපි මේ සියලු දේ ඔබ වෙනුවෙන් කරනකොට මට එකම දෙයයි ඔබ සියලු දෙනාගෙන් අවශ්‍ය, තමන්ගේ රාජකාරිය හරියට කරන්න, මහජනතාවගේ ප්‍රශංසා ලැබෙන විදිහට රාජකාරි කරන්න. තමන් අතරේ කවුරු හරි ඉන්නවා නම් වැරදි දෙයට යොමු වෙන ඒගොල්ලන්වත් හදාගන්න බලන්න. බලලා අපි එක පවුලක් හැටියට ඉදිරියට මේ රටට ලොකු සේවයක් කරන්න හිතේ තියාගන්න. ඒ මගින් පොලිසියේ වැඩවලට තව තවත් මහජනතාව අපිට උදව් කරයි